අයිවන් සුබුදෑසනක් අදත් සුපුරුදු වේලාවට බික් ෆෝකස් සංවාදය සමගින් ඔබ එක්වන්නේ. ඉතිහාසය විමසා බැලීම ඉතාම වැදගත් වෙන්නේ ඉතිහාසය කියන්නේ වර්තමානයේ කතාන්දරය වන නිසා වර්තමානය ගොඩ නැගිල දෙන්නේ ඉතිහාසය තුළ සිදුවුණු සිදුවීම් ගණනාවක එකතුවකින්. ඒ අනුව ඒ වගේම තමයි මේ අපි ගෙවමින් තිබෙන මේ තත්පරයේදීත් ලෝකයේ සිදුවමින් පවතින සෑම දෙයක්ම ලෝකයේ මානව සංහතියේ ලෝක ආර්ථිකයේ අනාගතය තීරණය කරමින් තිබෙනවා. ඒ නිසා මේ සියල්ල ගැන විමසිල්ලෙන් සිටීම ශ්‍රී ලංකාව කියන රටේ ජීවත් වෙන මේ දිවයිනේ ජීවත් වෙන පුරවැසියන් විදියට අපිට ඉතාම වැදගත් වෙන්නේ අපිට ලෝකයේ අමතක කරලා ගමනක් යන්නට බැහැ කියලා මේ ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුදය ඇතුළු බොහෝ අපිට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන සිදුවීම් අපිට පසක් කරලා තිබෙන නිසා. ඒ නිසා අපි අද දෙරණ විදියට බොහෝ වෙලාවට මේ ලෝකය ගැන කතා කරන ඔබත් එක්ක භූදේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනවා. අද බිග් ෆෝකස් සංවාදයත් වෙන් කරන්නට අපි තීරණය කළා ලෝකයේ වර්තමානයේ තිබෙන භූදේශපාලනික වාතාවරණය ඒත් එක්කම ලෝක ආර්ථිකය මේ වන විට මුහුණ දීලා තියෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කරන්නට මේ විෂය පිළිබඳව සාකච්ඡා කරන්නට ප්‍රාමාණික විද්වතෙක් වන ආචාර්ය සරත් අමුණුගම් මහත්මයාට අදත් ඇරයුම් කළා. අයිවන් කියලා ආචාර්යතුමා පිළිගන්නවා. මුලින්ම අපි කතාවට අවතීර්ණ වෙමු. රුසියානු යුක්රේන යුද්ධය ගැන කතා කළා. දැන් අවුරුද්දකට වැඩි කාලයක් වෙනවා රුසියාව යුක්රේනය තුළට ඇතුළත් වෙලා මේ ආක්‍රමණය ආරම්භ කළා. මේක ආක්‍රමණයක් කියලා බටහිර මාධ්‍ය හඳුන්වනවා. රුසියාව කියනවා නෑ මේක ලෝකය වෙනුවෙන් කරන මෙහෙයුමක් කියලා. මේ කොහොම වුණත් අවසානයක් පේන්නට නැහැ. වර්තමානයේ කොහොමද ආචාර්යතුමා මේ නිරීක්ෂණය කරන්නේ මේ යුද්ධයේ තත්ත්වය? කලින්දු මේ යුද්ධය තමයි දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ යුරෝපයේ තියෙන විශාලතම ගැටු විශාලතම යුද්ධය. ඒ විතරක් නෙමෙයි දෙවෙනි ලෝක යුද්ධ සමයේ තිබුණ අවියායුධ යුද්ධ උපක්‍රම වලට වඩා ඉතාම දැන් අවුරුදු 70 ගානකට පස්සේ ඉතාම සංකීර්ණ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක ලෝක ඉතිහාසයේ ඒ වගේම අපේ කාලේ ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙනවා. එක එක දෙවෙනි එක තමයි මේක අද ප්‍රවෘත්ති යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. පැත්තම අර බර ආයුධ පාවිච්චි කරනවා වගේම කලින්දු අද ප්‍රවෘත්ති හැසිරවීම ඒවා කන්ට්‍රෝල් කිරීමත් මේ යුද්ධේම කොටසක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි ගොඩාක් කල්පනාකාරී විශ්ලේෂණාත්මකව මේ ප්‍රශ්නෙට යන්න ඕනේ. මොකද ඒ ප්‍රචාරක දේවල් බොනවාද ඇත්ත තත්ත්වය මොකද කියලා අපි ටිකක් හඳුනලා ගන්න ඕනේ. දැන් මේ ඉස්සරහට කලින්දුත් එක්කත් මම වැඩසටහනක් අපි මුලින්ම මේ යුද්ධය පටන් ගන්න වෙලාවෙ කලින්දුට මතක ඇති. ඔව්. මේ යුද්ධය ඇත්ත වශයෙන් තිබුණානේ සෝවියට් දේශේ. සෝවියට් දේශේ ගොර්බචෙෆ්ගේ කාලේ බිඳිලා ගියා. ඒ කාලේ මට මතකයි රජී සිරිවර්ධන පුතා ලිව්වා සෝවියට් දේශේ බිඳ වැටි. ඒකේ තිබුණ විවිධ කොටස් තිබුණානේ ප්‍රධාන වශයෙන් යුක්‍රේනයේ. තව තිබුණා ඔය මොල්ඩේවියා, බයලොරෂියා, කසකස්ථාන් අරමෙය. ඒවා විසිරී ගියා. දැන් ඒ හැම එකෙම රුසියාවට වැදගත්ම දෙක තමයි බයලොරෂියා සහ යුක්‍රේනය. මොකද මේක තමයි හදවත. සෝවියට් දේශයේ තිබුණාට ඒකේ හදවත තිබුණේ මේක. දැන් එතකොට ඒකේ තවත් සංස්කෘතික ලක්ෂණක් තියෙනවා. මොකද මේ දෙක තමයි බෆර් එක. ඒ කියන්නේ රුසියාවට ආක්‍රමණශීලී ප්‍රහාරයක් එල්ල කරනවා නම් මේ දෙක ඉස්සලා නතු කරගන්න ඕනේ. හිට්ලර් උනත් කරේ ඒකයි. ඒ යුක්‍රේනයේ තමයි ලොකු සටන් තිබුණේ. යුක්‍රේනයේ සහ බෙලරුසියාව තමයි ආවරණය විදිහට තිබුණේ. ඒක ආවරණයට වාටයක් හැටියට ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා. ඒක ඒගොල්ලන්ට මේ නිකන් හෙට්ටු කරලා ගනුදෙනු කරලා තීන්දු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පුටින් හැම වෙලාවෙම කියන්නේ මේක අපේ ස්වෛරී භාවයට අපේ භූමීය අඛණ්ඩතාවයට බලපාන ප්‍රශ්නයක්. දැන් මෙතන උග දෙනෙක් දන්නේ නැති කතාවක් තියෙනවා. ගොර්බොචෙෆ් සහ ඒ කාලේ හිටිය බිල් ක්ලින්ටන් ඒගොල්ලොත් එක්ක කතා කරන වෙලාවේ ගිවිසුමකට ආවා. ඒක සටහන් කරේ නැති වුණත් කොටසක් තිබුණා මින්ස් ගිවිසුම කියලා. නේටෝ එක යුක්‍රේන සහ බයිරෝසියාවට ඇවිල්ලා රුසියාවට තර්ජනයක් කරන්නේ නැහැ කියලා එකඟතාවයකට ආවා. ඒ මත තමයි මේගොල්ලෝ ඒ තිබුණ වෙනස්කම් වලට එකගුණේ. නැත්නම් ඒ වෙලාවේ ගැටුමකට ආවනම් ඒ කාලෙම මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගොර්බොචෙෆ්
අඩියක් පසට ගත්තා. ඇරගෙන මේවා ස්වතන්ත්‍ර රාජ්‍යයන් හැටිට පත්කරගන්න ඉඩ දුන්න මේ කටවචනයට මින්ස් ඇග්‍රීමන්ට් එකක් තිබුණා. දැන් ඒ පසුබිමින් තමයි මේ බටහිර තීරණය විශේෂෙන් ඇමෙරිකා මුල් කරගත් තීරණය යුක්‍රේනයට නේටෝ එකට සාමාජිකත්වය ඉල්ලන එක. රුසියාවට ඒ බයිලෝරසියාව සහ යුක්‍රේනය නේටෝ එකට බැඳරවා ගැන කෙලින්ම රුසියාවේ පැවැත්මට තර්ජනය වන දෙයක් කියලා මොකද ඒ තැන්වොල්ට ඒගොල්ල නිියුක්ලිය එක නිෂ්ටික නැස්තිික ආවුද ගෙනත් තියෙනවාල නේටෝ කොටස ඉන්නවන නැස්ටික ද තියන්න පුලුවන් ඒගුලගේ භූම භාගය තුළ එකන අපිට ඉන්න ලොකු සතුරෙක්ට අසල් වැසි ඉඩමක් විකුණනවා න්න හරියටම ඒ වගේ. ඉතින් ඒ පසුබිමෙන් තමයි. ඕක තව එකල් තියෙනවා අපිදා කතාව ගැල ඩොන්ස් ඩොන් බාස්ඒ ප්‍රදේශයේ ඉන්න එත්නෙ ක්‍රසියන්ස්ල ඒගුලන්ගේ භාසාව ආගමර්ම ඔක්කොම රුසියාවතක සම්බන්ධයි. වයිරු රසියාවත් එහෙමයි. ඉති එතනත් ගැටීමක් වෙලා තියෙන මොකද යුක්්‍රේණියාවේ බටහිර ඇ හැරිචියයි කියේ මුල් ගස් මුල්තැන් කත්තායයි මෙගුල්ලො ඇතරත් නිරන්තරයම රුසියන් රජයන් කියකේ හිටියා එක්සත් ජාතීන්ගේ මණ්ඩලත් ගීලති වුණා මේ අයට විරුද්ධව නිකං ප්‍රහාරයක් එල්ල කරනවා එකත් නවත්තන්න ඕනේ කිය. ඉතිං මේ අතරතුරේ දැම් මේ යුද්ධිය ඉංග්‍රීසි කරන පොක්සිෝ එකක් බවට පත්වෙලා ඒකැන වෙන වෙන මිනිසුන්ගේ තියෙන රටවල්ල තියෙන අවශ්‍යතාවයන් මයි මේ සටනය ගැන් වියට්නාමය උනේ ඒකයි ඇත වසින් වියට්නාමේ මිනිසු ඇමරිකාවට තර්ජනයක් වෙන්න නෑන දස් ගානක් හැතම නමුත් ඒකාලි කිව්වේ මේ ගොල්ලොන්ට ඉඩ දුන්න චීනය තමයි ගැටු ඇතිකරගන්න අපිත් දැන් කියන්නේ මේක අපිට දිනාගන්න බැරිවුණොත් ඉතාම ප්‍රබල රුසියාවක් ඇතිරෙනයි ඉතින් ඔය ගැටුම තමයි යන්නේ ප්‍රස්තුත කාරණාව මේ දින කීපය තුළ බටහිර රටවල් බලපෑම් කරා සෙලෙන්ස්කිට වහාම ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න. කවුන්ට ඇටෑක් එකත් දෙන්නම ඕනේ කියලා නොයෙක් දේවල් යුද උපකරණ මුදල් ඒ විතරක් නෙමෙයි තම තමන්ගේ රටවල් වල ජනමතය සකස් කරා දැම් මේකෙන් රුසියන් කාරයන්ට ලේසි වෙන්න නෑ අපේ මේ ඉර්තුව ඒක යන්නේ සීත යුතු ඉවර වෙලා භූමිය පොළව හයි වුණහම තමයි යුද්ධ ටැන්කි ගෙනියන්න පුළු. ඒද හිට්ලර් වැඩේ වැරදුනේ එය හිටලටයි නෙපෝලියන්ටයි දෙටනට වැරදුනා රුසියාව අල්ලන්න එනකොට ඒගොල්ලන්ත එක්ක සටනකිව ජෙනරල් වින්ට මේ සීත සමය තමයි ජෙනරල්ලටත් වඩා ඒගොලගේ පරාජයට හේතුව මොකද වැරදි වෙලාවට උපකරන්න ගේට බෑ මිනිසුට ඇඳුම් පැඳ යුද්ධ උපකරණ ගන්න බෑ යුක්්‍රේණයට නවීනතම ජර්මනය ලෙපට් ලැබිලත් තියන ලෙපට් ගැන ඇත්වසෙන් ටයික ටැන්ක්ස් කියල කියන්නේ හිටලර් හදපු යුද්ධ ටැන්කින තාම හිටලර්ගේ කුරුසේ ගහල තමයි ඒ ටැන්කිවල තියෙන. ඉතිං ලොකු බලපෑමක් කරා මේක කරන්න කිය. නමුත් එකක් ඒ භූමියේ තත්ත්වය දැන් ඇවිල්ල සමරකටත් ඇවිල්ල මේගොල්ලු කිව්වේ ස්පරිං ඔෆෙන්න්සිව් කියලනේ ස්පරිං එකත් කියන වසන්ත සමය තමයි මේක කරනවා කළ කරන්න බැරිවුණ දැන් සමය එකත් ඇවිල්ල ඇමෙරිකාවටයි යුරෝපය රටවල්ලටයි ඒගොල්ලන්ගේ ජනතාවට මූුණ දෙන්න බෑ මේගොල්ලෝ මේ කවන්ට ෆෙන්න්සිවට ප්‍රතිපහර දුන්න නැත්තා අනි පැත්තට සෙලෙන්ස්ක කියනවා ඔයගොල්ල අපිට මේක කිව්වට අපිට තව උපකරන දෙන්න විශේෂෙන් අහස් යත්‍රමක දර දැන් යුද්ධ කරන්න බෑ අහසෙන් ආවරණයක් දුන්න නැත්තම් අහසෙන් ආවරණය නැත්තං අර යුද්ධ ටැන්කවට ඉංග්‍රිසි කියන් ටර්කි ෂුට්ටයක් නික යන සතෙකුට වැඩි තියෙනවාගේ කිසි ආවරණයක් නෑගොලට ද ඉසල්ලාම මේ අහස ජයග්‍රහණය කරගන්න ඕන මරිකාව නැතුලවන්ගේ නවිට නවීනතම චෙට්ටයන ලබා දුන්න මහිතන් සෙලෙන්ස්ගේ ඉනුත් සහමකට පත්වන්නේ ට පොරොන්ද ලන්න ේ. විචාරකයෝ කියන්නේ ඔය අලුත්ම පන්නේ අහස්්‍යාතර දුන්නට මාස හයක්වත් පුුණෝ තියෙන්න්න ඕන දැන් එගොල්ලු දැනට කියලා තියන්නේ මෙච්චරයි එංගලන්තය ඇමරිකාවේ අපි මේ ගොලම පුුණු කරනවා පුුණු කෙරට පසේ බලාගමු කියලා මොකද මේක දැ නිකර ඇත්ත වසෙන් මේක නං නොකරපු ලෝක යුද්ධ බවටනය පරිවර්තනය වක නෙන්නේ දැම් මේ ගැටුම තියෙනවා ඒ අතර තුරේ රුසියාවත් නිකං ඉන්න නෑනේ රුසියාවත් මේගොල්ලෝ මේ වසන්ත ඇග්‍රෂන් වසන්ත
ආක්‍රමණය මේ වසන්ත ප්‍රතිපරහාරයට ලෑස්ති වෙනකොට රුසියාවත් මේව දන්නවනේ ඒගොල්ලන්ගේ ඉන්ටෙලි දැන් ඕන තැනක අපිත් දැන ගන්න ඕනේ අපේ ඕන තැනක ඩ්‍රෝන් එකක් දාලා රටක බලා ගන්න පුළුවන් දැන් මට මතයි කිසර මම ගියා ඇමරිකාවේ ඔය ඒගොල්ලන්ගේ ස්පේස් සෙන්ටර් එකට මට කිව්වා ඔයාගේ සිරිපා රෝඩේ ගෙදර බලන්න ඕනද කියලා නැත්තම් කාලා ගැහුවා මෙන්න බොලේ මගේ ගෙදර පෙන්නනවා මේ සැටලයිට් එක හරහා සැටලයිට් එක ඇතුලට යොමු කළ බලන එඳා ඕන කෙනෙකුට අද මේ රහස් තියාගන්න එච්චර ලේසි නෑ. ඉතින් ඒ කාලේ දැන් තාම දිනුනේ. සමහරට අපි මේ සාකච්ඡාව දැනගන්න ඕන නම් ඒගොල්ලන්ට ඒත් කරන්න පුළුවන් තරම් තාක්ෂණය දිනුනෙල. ඉතින් මේ රුසියාව ප්‍රතිපහාර ඉස්සලා ඒගොල්ලෝ ප්‍රතිපහාර කළා. විශේෂයෙන් ඒගොල්ලන්ගේ මේ ඒක ස්ට්‍රැටජික් බොම්බින්. ඒ කියන්නේ තාක්ෂණිකව හොයාගත්ත කොහෙද මේ යුද්ධ ටැංකිය තියෙන්නේ? කොහෙද ඒගොල්ලන්ගේ ඇමියුනිෂන් තියෙන්නේ? කොහෙද ඒගොල්ලන්ගේ කාලතුවක්කු තියෙන්නේ? ඔහේ දේගොල්ලන්ට පිටරටින් ආපු සොල්දාදුව ගොඩ ගස්සලා තියන්නේ. ඒ ඔක්කොම ඒගොල්ලන්ට ලැබුණා. ලැබිලා දැන් මාසයක් තිස්සේ විතර නැත්නම් අඩුවෙන් සති දෙකක් තිස්සේ විතර දැඩි කවුන්ටර් ඇටැක් රුසියාවෙන් ගහනවා. ඩ්‍රෝන් ඇටැක්ස්. කීව් නගරයට. ඒ වගේම ඒගොල්ලන්ගේ ගබඩා. දැන් වැඩිම අර ගබඩා තියෙන තැන් වලටනේ ගහලා තිබුණේ. ඒ හින්දා දැන් තියෙන ප්‍රශ්නේ තමයි කලින් දාපු ප්‍රශ්නෙට උත්තරේ තමයි දැන් මේ යුද්ධය හිතපු විදියට යන්නේ නැහැ. බටහිර අය හිතපු විදියට යන්නේ නැහැ. දැන් බටහිරත් කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ කොටස් තුනක් තියෙනවා. එක කොටස් තමයි ඇමරිකාව. මොකද ඇමරිකාවේ භූමිය නෙමෙයිනේ මේ සටන තියෙන්නේ. අද සමහර පත්තර ඇමරිකන් පත්තර පවා කියනවා මේක අපි සටන් කරනවා අන්තිම යුක්‍රේනුව දක්වා අපි මේ සටන ගෙනියනවා කියලා. අන්තිම යුක්‍රේනුව නැති වෙන කලුණත් අපි මේ සටන ගෙනියනවා කියලා. ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ භූමිය ඒගොල්ලන්ගේ නෙමෙයි. ඒගොල්ලන්ගේ නෙමෙයිනේ. දැන් දෙවෙනි කාණ්ඩය තමයි මැක්රෝන් ෂෝල් ඒ බලවත්තු ඒගොල්ලොත් දැන් ටිකක් සැක හිතනවා මොකද මේක ඉල්ලනවා මේක අවසානයක් නෑ ඒගොල්ලන්ගේ ඉල්ලීමවල අනිත් එක කලින්දු ඒගොල්ලන්ගේ ජනමතය එනවා දැන් ජනමතය එන්නේ මේ යුද්ධය නිසා මිනිසුන්ට අමාරුකම් එනවා ඒ කියන්නේ වල සීතල ඍතුවේ බලශක්ති ප්‍රශ්න වියදම් යනවා ආර්ථිකය බහිනවා ඔක්කොටමත් වඩා සෑම පොඩිම මිනිහට උනත් ඒ කාලේ ඉලෙක්ට්‍රිසිටි ඕනේ ඒ වගේම උණුසුම ඕනේනේ ඉන්න බෑනේ නැතුව ඉතින් ඒතර ලොකු මේකක් කරන බටහිර මාධ්‍යයෙන් ඒවට පෙන්වන්නෙම නැහැ. ඒතර තව තුන්වෙනි කොටසක් තියෙනවා. ඒ තමයි හංගේරියාව. ඒ වගේ මේ පොදු මායිමක් තියෙන රටවල් රුසියාවත් එක්ක ඒගොල්ලෝ දන්නවා දැන් මේක පටන් ගත්තොත් අපේ ගොඩෙන් තමයි මේක යන්නේ කියලා. දැන් අලුත් පදේ හංගේරියාවේ නායකයෝ කියනවා මොකද්ද මේක වහම මේක විසඳ ගන්න. ඉතින් ඒ දැන් මේ කඳවුරු තුන චංචල වෙමින් පවතින මේ වෙලාවේ. එක පැත්තේ ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ට්‍රම්ප් කියනවා මම හිටියනම් මම මේකට ඉඩ දෙන්නේ නැහැ. එයාගේ ලොකුම දේ තමයි මගේ හිටපු අවුරුදු 4 තුල කිසිම යුද්ධයකට මම ඉඩ දුන්නේ නැහැ. රුසියාවත් එක්ක සාපේක්ෂව හොඳ සම්බන්ධ තිබුණා. රුසියාවට අපි ඉඩ දුන්නා නෙමෙයි. නමුත් ඒගොල්ලෝ දැනගත්තා අපිත් එක්ක හැප්පුණොත් මේක ලඩක් වෙයි කියලා. ඒ වගේම උතුරු කොරියාව පවා එක එයා ගනුදෙනු කරා. එහෙනම් එයාගේ ලොකුම තුරුම්පුව දැන් බලපල්ලා මගේ අවුරුදු 4 දියා. අපි කිසිම සොල්දාදුවෙක් මැරුණේ නැහැ. අපේ සල්ලි හිට ගියේ නැහැ. ඉතින් ඒක දැන් ට්‍රම්ප් ඇත්ත වශයෙන් දැන් අලුතෙන් වෙන පෝල්ස් අනුව අංගලේ කරන අනුව එයා දිනන්න ඉඩ තියෙනවා. උගක්ම අවස්ථා තියෙනවා ඉඩ දෙත් කරන අවුරුද්දේ. සෙන්ටිස් කියලා එක්කෙනෙක් ආවා නේද තරග කරන්න. එයා දැන් වැටිගෙන යනවා. එයාට තරගයක් දෙන්න කෙනෙක් නැහැ. ඉතින් මේ වෙලාවේ ඔය බල කඳවුරු තුනත් එක්කම තමයි රුසියාව ගනුදෙනු කරන්නේ. එතකොට මට හිතෙනවා එන්නම අර කඳවුරු දෙක සහ තුන කියන එක මේ යුද්ධ ප්‍රබල වෙනවා. ප්‍රබල වුණාම සෙලෙන්ස්කිට කියනවා ඔයා මොකක් හරි මේකේ ගිවිසුමකට එන්න. ගිවිසුමට යෝජනා කරන්නේ දැන් රුසියාව අල්ලගත්ත කොටස තියෙනවානේ අර ඩොන්බාස් කොටස. ඩොන්බාස් කලාපය. ඩොනෙට්ස් සුදුවාස්. ඒක ඕගොල්ලන්ට දෙන්න. ඒගොල්ලෝ දෙන්න නැතුව මේක නවත්තන්නේ නැහැ. ඒගොල්ලන්ට දීලා අලුත් රේඛාවක් අපි අඳිමු. එක. දෙවෙනි එක නේටෝ එකට බැඳෙන්න බෑ. වෙන වෙන EU එකට යනවා නම් අරම ඒව සමහර විට ඉඩ දෙන්න පුළුවන්. නමුත් නේටෝ කියලා යුදමය සංධානයකට යන්න බෑ. කියන ඔය ප්‍රධාන මාතෘකා දෙක. තුරු තුන්වෙනි දෙයක් දැන් ඊගාට කලින්දු දෙවෙනි ප්‍රශ්නයක් ඇරිලා ආපු එකේ ලොකුවට පේන දෙයක් තමයි මේ පහුගිය මාස 3-4 ඇතුළත මේ ඩිප්ලොමැටික් ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික
ක්‍රියා වලියේ රුසියාව නෙමෙහි අද චීනය ඉහළම තැනකට. චීනය තමයි අද රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් බටහිරට ඉගොල තර්ජනයක් කරන්න බොහොම සීතල විදිහට වැඩේ සෙට් කරගන්න ස්මාර්ට් විදිහට චීනය වැඩ කරන. මොකද කවුරු හිතපු නැති දේවල්නේ සෞඩි අරාබියාවයි ඊරානයයි එකහු කර කව දීත ඒ ඉරානයෙන් තානාපති කාරයාලක් සෞඩි අරාබිය ආරම්භ කර කවුද හිත කව දවත ඇමරිකාවේ වැද පෙරෙන්දික ප්‍රතිපත්තිය මූලික පදනම ෆෞන්ඩේෂන් එක තම මේ ගොල්ල ඒක හදාගත්. අප්‍රිකාව අප්‍රිකාවේ රටවල් ඔක්කොම දැන් එකක් ඇරෙන්න එකක්වත් ඇරෙන්න ඔක්කොම චීන පැත්තට හැරෙන මොකද අර බෙල්ටන් රෝඩ් ඉනිෂටව ලංකාවත් ඔය හම්බන්තුට අරම ඇද එක යටතේ ඒකේ අප්‍රිකාවට ගොඩාක් උදව් කරලදී දැන් ඊයමම් බැලවා අප්‍රිකාවේ නැශනල් කොංග්‍රස් එක නගොල අග මැති කෙනෙක් ජනාධිපති හිටියට ප්‍රධාන පක්ෂේ තියෙනවානේ ඒ පක්ෂේ ලොක්කා සභාපති එයා කියන මේ අපිට බටහිර කියන දෙවල් අපිට පිළිගන්න බෑ ගොත් අපිට අමාරු වෙලා මේ ගොල්ලනේ අපිට උදව් කර අපි කැලේ ඉඳන් සටන් කරන අවස්ථාව තමුසල කොහෙද හිටිය අයෝ ඇමරිකන් කාලේ ඔගොල්ලෝ අපේ විරුද්ධකාරයින්ට උපකරණ දුන්නා යුද්ධායුධ දුන්නා අපිට වෙලාවේ චීන කිව්බාව වෙනිසුවේලාව ඉගුල තමයි අපිට උදව් කරේ ඉතින් මේ විදිහට එන්න එපා අපේ මොකද පියුටින් එන්න හැදුවන්නේ දකුණු අප්‍රිකාවට එතකොට මෙයාද ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රශ්නයන් මේ අල්ලා ගනියන ඒගොල්ලෝ අපේ රටට ආපුවාම එහෙම ඉඩ දෙන්නේ නැහැ ඕගොල්ලන්ට අපේ අමුත් එක්ක අල්ලා ගන්න කියලා ඉතාම දැඩි ප්‍රහාරයක්. ඉතින් අප්‍රිකාවෙත් ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් අන්නේ මේ වෙලාවේ තමයි සමුලුව අපි ඊගවට සාකච්ඡා කරන මේ අලුත් ආර්ථික පැත්තේ බ්‍රික් එක. නමුත් මෙතන දැනට මේ යුද්ධය කොයි විදියටද යයි යන්නේ කියලා. ඉතින් විචාරකයෝ කියන්නේ මේ යුද්ධයට රුසියාවට පරදින්න පුළුවන් යුද්ධයක් නෙමෙයිනේ. දැන් ඒගොල්ලන්ගේ ස්වතන්ත්‍රභාවයට බලපාන යුද්ධයක්. නමුත් ඇමරිකාව වෙන්න පුළුවන් මැක්‍රොන් වෙන්න පුළුවන් චෝල් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ජීවිතයත් මරණයත් අතර සටනක් නෙමෙයි මේක. ඒ හින්දා අපිට උපකල්පනය කරන්න බෑ මගදී යනකොට ඇමරිකන් උපකල්පනයේ තියෙන්නේ පියුටින් එලෝලා වෙන ඇතුලේ අභ්‍යන්තර මිනස්තුකිමක් වෙලා පිරිසක්ගෙන් නිර්වාණය වෙලා වෙනම රජයක් ඇවිල්ලා ඒක හිතන්න බෑ මොකද අලුතෙන්ම පෙන්නලා තියෙන මේ හෝල් සංඛ්‍යාලයකන අනුව මේ යුද්ධට පස්සේ පෘටීන්ගෙන් ජනප්‍රියත්වය ඉහළට ගිහින්ද. ඒ විතරනම ආර්ථික වශයෙන් සම්බාධක පැනැව්වට ඉස්සරට වඩා දනවත් වෙලා තියෙන රුසියාව මේ යුද්ධ කාලේ අලුත් සන්ධානත් එක්ක අලුත් වෙළඳ පොළවල් හොයාගෙන ඒගොල්ලෝ එතෙන්ට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි කාරණාව රුසියාවයි චීනයයි අතර සම්බන්ධය කොයි විදිහෙන් පළදු කරගන්න බැරි වුණා. බ්‍රික්ස් සරහ වෙන්නත් පුළුවන් ද්විපාක්ෂික වෙන්නත් පුළුවන්. චීනය දන්නවා මොකද ඇමරිකාවට ප්‍රශ්නයක් වුණා තයිවාන් ප්‍රශ්නය එනවානේ. දැන් චීනය දන්නවා මේක හරියට කරේ නැත්තං ඊගාවට අපිව බැරි වෙලාවත් මෙතන බටහිර දින්නොත් ඊගාව ඉලක්ක වෙන්නේ තයිවාන්නේ අනිවාර්යෙන්. එහෙනම් ඒගොල්ලෝ තිතාම මේ ගතවසෙන් චීන රාජ්‍ය තාන්ත්‍රික භාවය ගැන අපි ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලෝ සීතල අලංකාරයෝ. ඒදී අපි ඔබතුමා කියද්දි මේ මෙතනින් අපේ චීනයේ රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා බොහොම සුවිශේෂී සිද්ධියක් වුණා මේ ශැංග්‍රිලා ඩයලොග් එකේදී. ඇමරිකාව සිදු කළ ආරාධනය ආරක්ෂක අමාත්‍යවර චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් අතර හමුව චීනය විසින් ප්‍රතික්ෂේප කරනවා. අපි මේ වෙලාවේ කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකක්ද ඒ පිටුපස්සේ තියෙන තර්කය? චීනය කියන්නේ ඉතාම සරල දෙයක්. ඔයගොල්ලෝ අපේ යුද නායකයාට සම්බාධක පනවනවා. එයාගේ බෑංක කවුට් නවත්තලා එයාට යන්න එන්න එපා කියනවා. එයාව ප්‍රොක්ලේම් කරලා ඉගැන් චීනයේ ඔක්කොම නිලධාරීන්ව නම් කරානේ මේ ජාත්‍යන්තර මොකක්ද ක්‍රිමිනල්ස්ලා අරගයි මේකයි කියලා දාලා ඒගොල්ලන්ට නං වසයෙන් සම්බාධක පනය. ඉතින් චීනය කියන්නේ තමුසල හරි මිනිසුන දැන් අපේ මෙයාගේ මෙයාට සම්බාධක පනවල මෙයාගේ බැංකු ගිනිමත් නවත්තලා මෙයාට යන්ඩෙන්ඩ බැරි හිරකාරයකුත් කරලා දැන් ඇවිලා අතට අත දීලා සාකච්ඡා කරන්න එන්න කියනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒක තර්කානුකූල භාවයක් නැහැ. එහෙමනම් ඉස්සෙල්ල මේ ඔක්කොම අයින් කරගන්න. මේවා අයින් කරගෙන අපිට සලකන්න පුළුවන්. එහෙම ඉඳන් ඉතාලම
අමරිකයන්ව තර්කානුකූල. සාහිදී අමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඔහුගේ කතාවතරතුර කියන මේ තායිවාන තීරයේ යම් කිසි ගැටුමක් ඇති වුණොත් ඉතාම දරුණු ප්‍රතිවිපාකවලට ලෝකයට මුහුණ දෙන්න වෙයි. අපිට අපේක්ෂා නොකරන තත්වයක ආර්ථික හානියක් වෙයි කියලා ඔහු තායිවාන ගැනත් කතා කරනවා. ඔබතුමා කොහොමද මේ කතාව දකින්නේ? ඒක රුසියාවට යුක්‍රේනයේ කොයි විදියද ඊටත් වඩා සමීප සම්බන්ධයක් තායිවානයයි චීනය අතර තියෙනවනේ. වෙන ඒවක් අපි අමතක කරමුකෝ. ඇමෙරිකාවත් පිළි අරගෙන තියෙන වන් චයිනා පොලිසි. හොඳද? වන් චයිනා. ඒ කියන්නේ තායිවානයත් ඇමෙරිකාවේ කොටසක් මේ චීනයේ අයිතියේ කොටසක් කියලා කවුරුත් පිළි අරගෙන තියෙනවා. ඒක ඇතුලේ වෙන වෙන දැන් one country two systems කියලා කියනවානේ. දැන් චීන මිනිස්සු හරියම ප්‍රතිපත්ති අපිට ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ දැනගත්තා හොංකොං වලට ගිහිල්ලා අර පරණ විදියටම පාලනයක් දැම්මා නම් එතකොට ලොකු ගැටුම් ඇති වෙනවා. මොකද පිටස්තර විතර මිනිස්සු හොංකොං වල මිනිසුත් එක්ක දැනුත් විරුද්ධයි. නමුත් ඊට වඩා විශාල විරුද්ධත්වයක් එනවා. ඊට පස්සේ ඩෙng ෂාඕපින් කිව්වා හරි. ඕගොල්ලෝ එන්න අපේ රටේ කොටසක් බවට පත් වෙන්න. නමුත් ඔයගොල්ලන්ගේ ස්වතන්ත්‍ර ඔයගොල්ලන්ගේ බැංකින් සිස්ටම් එක ඔයගොල්ලන්ගේ ට්‍රේඩින් ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් සිස්ටම් එක ඔයගොල්ලන්ගේ අහස්ත යාත්‍රා ඒ සියල්ලම ඒ වගේම මේකෙන් බටහිර මිනිසුන්ගේ මධ්‍යස්ථාන පවා අපි ඒව කරගෙන යන්න ඉඩ දෙනවා. one country two systems. හැබැයි ඒකේ අර විද්‍යා හාවට කිව්වා වගේ වැඳුලි පඳුරට කිව්වා වගේ එයා ඒක දුන්නේ මේක හිතාගෙන. එතකොට තයිවාන් කාර්ය කලබල වෙන්නේ නැහැනේ. ඇයිද යන්නේ? දැන් හොංකොං කාර්යොත් අපි වගේ ඉඳලා ඒගොල්ලන්ටත් යම් කිසි නිදහසක් දෙනවා නම් අපිටත් මේ ක්‍රමය යටතේම ඉදිරියට යන්න පුළුවන් කියලා ඔළුවට දානවනේ. ඉතින් දැන් හැම වෙලාවෙම ඇමරිකාවේ ප්‍රචාරය කරන්නේ හොංකොං මිනිස්සු සතුටු නෑ, ඒගොල්ලෝ සටන් කරනවා, වීදි බෑලා, හැමදාම ඒගොල්ලන්ගේ හදපු සම්මන්ත්‍රණ ඒගොල්ලන්ගේ මන්ත්‍රණ සභාවක් හැදුවානේ. ඒ මන්ත්‍රණ සභාවට මේගොල්ලෝ විරුද්ධයි, මේගොල්ලන් විරුද්ධයි. ඊට පස්සේ චීනෙන් ගෙනව නීතියක්. ඕගොල්ලන්ට අපි නිදහස දෙනවා, ඒක වෙනම කතාවක්. නමුත් ඕගොල්ලන්ට වෙනම නීතියක් තියන්න බෑ. සාමාන්‍ය අපරාධ නීතිය වගේ දේවල් මුළු චීනයේටම වෙන්න ඕනේ. නැත්තම් වෙන චීනේ අපරාධයක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ රටට පැනනා නම් ඊට පස්සේ අපි එමිනියව අතහැරලා දාන්නද? ඉතින් චීනෙක බෑ බෑ. ඒ නීති පද්ධතිය අපි සම්බන්ධ කරගන්න ඕනේ. දැන් ඕකටත් විරුද්ධ වුණා. දැන් මේගොල්ලන්ට වෙනම නීතියක් දානවා අරමයි කියලා. එහෙනම් දැන් උතන චීනෙට මේ ඉත්තෝ එහෙම හරවනකොට කපන්න ඉඩ දෙන්නම බැරි ඉත්ත තමයි තයිවාන්. අනිවාර්යෙන්. හොඳද කලින්? අනිත් ඒ වගේ නේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒකත් ඒගොල්ලෝ සාකච්ඡා වෙන දිනා ගන්න ඉඩ තියෙනවා. නමුත් මේක ඒගොල්ලන්ට කොයි විදියකින්වත් මේ හෙට්ටු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඇමරිකාවේ දැන් ওই වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රවලත් කියන්නේ මේ හැතැම්ම දහස් ගානකට එහා රටක් එක අපි කොහොමද මේක මේ ගැටුම් ඇති කරගන්නේ? ඉතින් දැන් මේ වෙලාවේ දෙගොල්ලම තමන්ගේ බලය පෙන්වන්න හදනවා. මොකද ඉතින් ගිය සුමානෙද කොහෙද ඇමරිකන් නැවක් එනකොට නැව ළඟින්ම යනවා. ළඟින්ම යනවා. අහස යාත්‍රාව ළඟින්ම යනවා. ඉතින් ඒව ඇත්ත වශයෙන් මේ ලෝක තත්ත්වයේ යටතේ ඉතාම භයානක සෙල්ලම්නේ. භයානක සෙල්ලම්. හොඳයි, අපි ඉතාම කුතුහලය දනවන මාතෘකාවක ඉන්නේ. ලෝකයේ ගැන දැනුවත් වෙන්නට බොහෝ දෙනෙක් කැමති. අතර වාරයේ කෙටි විරාමයක් ලබා දෙන විරාමෙන් පසුව තව පැහැදිලි කරගන්නට බොහෝ අංශ තිබෙනවා. ආචාර්ය සරත් අමුණුගම මහත්මයාත් එක්ක අපි වර්තමාන ලෝකයේ භූදේශපාලනික සහ ආර්ථික අභියෝග ගැන සාකච්ඡා කරමින් සිටින්නේ. ආර්ථිකයට අවතීර්ණ වෙන්න කලින් තව එක ප්‍රශ්නයක් පැහැදිලි කරගන්න තියෙන ආචාර්යතුමනි, දැන් රුසියාව තුළ ඇතැම් ඩ්‍රෝන් ප්‍රහාර දියත් වෙන ආකාරය අපි දුටුවා. මේ ගැනත් තියෙන ප්‍රශ්නාර්ථයක්. රුසියාවගේ ප්‍රබල ආරක්ෂාවක් තියෙන රටක ක්‍රෙම්ලිනය අසලටම ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කරන්නට හැකියාව තියෙන කාටද කියලා, මේක පිටිපස්සේ කවුද ඉන්නවා වෙන්න පුළුවන්? මම නම් මේක දකින්නේ අර ප්‍රචාරක යුද්ධයේ එක කොටසක් හැටියට. මොකද දැන් විශේෂයෙන් ඇමරිකාවේ සහ ඔය බටහිර යුරෝපීය රටවල් වල ලොකු ජන කොටසක් ඉන්නවනේ. දැන් මේ පෙරදෙන මගුලට ගිහිල්ලා අපි ඔළුව දාන්නේ මොකටද කියලා. ඒක ප්‍රචාරය නොලැබුණත් ප්‍රබල කොටසක්. දැන් එහෙනම් ඒගොල්ලන්ට ලොකු උවමනාවක් තියෙනවා අපිත් ප්‍රතිප්‍රහාරයක් යොදනවායි කියලා. ප්‍රති ප්‍රහාරය රුසියාවට ගහන එක, ඩෑම් එක කඩන එක,
ක්‍රීමියාවේ ඒත්නත්ව ඩිපෝල්ට පාලමට ගහන එක මෙවන් එකක් නෙමෙයි ඒ ඔක්කොම ඒවගේ මර නෝඩ් ස්ට්‍රීම් මේ පයිප්ලයින් එකට ගහපු එක එක බලපුහම පේන්නේ මේ පැටර්න් එකක්නේ ඒ ඔක්කොම ගහන්න ඇයි. ඒක විශේෂෙන් මන්නන් හිතන්නේ මේ ප්‍රචාරක යුද්ධය කොටසක් ඇටියට. අර පැත්තේ හිත නරක් ඒගෙන එනකොට මේක කරගන්න බෑ. ඇයි මෙහෙම වියදන් කරන්නේ මේක මොකද අපිට තියෙන පලේ අපේ පොඩි මිනිසු මෙචර දුක් විඳින්න මොකද කියලා කතා කරන ම ඔන්න එකක් ක්‍රෙම්ලිනයට ගැහුවා. නැත්තං පාලමට ගැහුවා. නැත නෝඩ් ස්ට්‍රීම් දැක් දැන් ඒක සැකයක් නෑ නෝඩ් ස්ට්‍රීම් එක ගමුක නෝඩ් ස්ට්‍රීම් එක මේ වැඩ සැබටාජ පටන් ගත්තේ. නෝඩ් ස්ට්‍රීම් ගැන ඉස්සල්ලකිවීම රුසියන් කාරයෝම ඇවිලම කර කියලට ඔව. ජාත්‍යන්ත්‍ර මිත්‍යාව තමයි මේ රුසියන් කාරයම ඇවිලම එක කැඩුවයි. දැන් බටහිර විශේෂෙන් ඇමරිකාවේ ඔය කලින්දු වගේ හොඳ විචාරකය ඇවිල්ලා නව මේ වෙලා මතක නෑ එයා සම්පූර්ණ එලිදරව කරව ටෙලිවිෂන් ප්‍රෝග්‍රම් එක මේක සම්පූර්ණ ඇමරිකාව වැඩක් කියලා එයා සාක්ෂි අරගෙන CIA ඔක්කොම ඉදිරිපත් කර ඒක එලියටාවේ මේ වගේ ඇමරිකන් තාම ජනප්‍රිය ටෙලිවිෂන් වැඩසටහනක් තුලින් හොඳ ප්‍රසිද්ධයක් නාමට දැන් මතක නෑ. ඒක දැන් සම්පූර්ණයෙන් පිළි අරගෙන තියෙනවා මේක ඇමරිකන් වැඩක්. මර්කන් කාරයෝ තමයි මේ සැබටාජික කරේ කියලා. ති මන් දකින්න මේක එක්තරා පැටර්න් එකක් තියෙනවා. මොකද රුසියාව වගේ නෙමෙයි රුසියාවේ ජනතාව මේකත් ඒගොල්ලොත් එක්ක ඉන්නවා. නමුත් ඇමරිකාවයි බටහිර යුරෝපයේයි ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මහජන මතය මේ යුද්ධය ගෙනියන කල් ටිකක් අල්ලගෙන ඉන්න. මොකද ඒගොල්ලන්ටත් පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ ඡන්ද තියෙනවා. දැන් සමහරු කියනවා මේ යුද්ධය ඉවර වෙන්නේ ට්‍රම්ප් ආපුවම. තව අවුරුද්දයිනේ එන අවුරුද්ද ඡන්දේ. නෞද්‍ය ආපහම දැන් තියෙන හැටියට පූලිං හැටියට බයිඩන්ට කිසිම චාන්ස ගන්න එයට හිතන්නවත් දෑ. ඒවගේම එයාගේ තැන ගණ්ඩ කෙනෙකුත් නෑ. අනි පැත්තෙන් ප්‍රබාලව නිකං මුළු ඇමරිකාවම ප්‍රබාල චරිත හැටියට ට්‍රම්පෙනවා. එතකොට නෝ කන්ටෙස්ටයක් වගේ එට ඉඩ තියෙනවා මේ සැරේ. හැබැයි ඉතින් තව බලන්ඩුවනට බයිඩන්ගේ අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා රැකයා වැඩියෙන් එෙනවා. ඇමරික ආර්ථිකය දියුණු වෙනවා මුත් මේ ඩෙට් සීලිින් ප්‍රශ්නතක පන්න සිද්ධ වුණා ඒක වුණා ඔ එක වුණා අනිත්තක ඒගුල් හිතන ඇති මේ යුද්ධයට දුන්හමයි උපක ඒවා ඒ නිෂ්පාදනය වැඩි වෙනවානේ. ඉතින් ඒ හැම දෙයක්ම කරලා ආයසරක් එන්ඩ බලන නමුත් එයට කරන්න බෑ දැන් පහුේද ඇවිදිින්ටුවත් බැරි මනුසෙක්න දැක් දර ඉහිල්ලා කතාදීලානකොට අල්ල ඇදකට වැටුණා. ඉතින් ඇමරිකාව මෙ ඇමරිකාව එකත් තියෙන්නේ මේ ඒගේ දැන විචා විචාරය තියනවා මෙයාට මෙයාට පුළුවන්ද කියලා හනු එක්කෙනෙක් එයාගේ පක්ෂම එක්කෙනෙක් කර හීලි නිකී හීලි උනොත් කිව්වේ මේ යක ජනාධිපති වුණොත් එන එයාගේ කාලය තුළවත් යට ජීවත්වෙන් හම් වෙන්න කියල ප්‍රසිද්ධම කිව දෙවැනි වතාවකට ආවොත් ඒ අවුරු හතර තුළ මේ යක මැරණවායි කියලම කිව ප්‍රසිද්ධ එකකරගේ පක්ෂම කෙනෙක් එන්ද හිතන්න අමාරු අපි දන්න ඉති දැන් තියෙන හැටියට ඇයට තම චාන්සකක් ඒ කියලා. කොට මිනිසු කියෙන දැ බයි නම් ඒ කෝමරි බේර ගනී කලද ඒ වගේ ටයිම් ෆ්‍රේම්යකුත් තියෙනවා. අපි ලෝක ආර්ථිකයට එද්දී තාම පහසු කාලසීමාවක් ලෝක ආර්ථිකයේ ගෙවමින් තියෙන්න්නේ කියලා අපි කියවනවා. මොකක්ද මේකට ප්‍රධාන හේතු විදිට අපිට හඳුරන්න පුළුවන් ආචරතුවන් මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක් කල අපි හැමක් කෙනගේම ජීවිතට බලපාන ප්‍රශ්නයක් මේක පටන් ගන්නේ ඉක්දාස් නමසේ 45 යුද්ධයට පස්සේ. ඒ යුද්ධය ඉඳන් අද වෙනකල් අපිට කියන්න පුළුවන් ඇමෙරිකාව ලෝකයේ ප්‍රමුඛස්ථානය තිබුණ ලෝකයක තමයි අපි ජීවත් වුණේ. ඒ ප්‍රමුඛස්ථානය ලැබුණේ ඩොලර් එක හින්ද. මොකද යුද්ධයට පස්සේ සම්පූර්ණ යුරෝපේ නැත්තටම නැති වුණානේ. ජර්මනිය හෙම් පැරදිලා ප්‍රංසේටයි එංගලන්තෙටයි ආධාර දෙන්න වුණා. එතකොට ඇමෙරිකාව ප්‍රබලයක් කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතිගේ ප්‍රබලයා වනේ එගොලගේ සම්පත්ති වුණා ගොඩක්. ඒවගේම ඩොලර් එක එගොල ශක්තිවත් කරා ලෝකෙම රිසර්ව් කරන්සි දැන් නිදසුරක් වසෙන් ගත්තු දැන් අපි චීනට නායගේ වන්නේ ඩොල රොලි රුසියාවෙන් තෙල් ගත්තුත් ගවන්නට ඩොල් ොලවර සෞඩි අරේබියාව මොනහරි ගත්තුත් ඩොලරු ඩොලර් එක තමයි රිසර්ව් කරන්සික බොට පත් ඉසර් කරන්සික තියනකට ොන්තරන් අච්චු ගහන්න පුලො අච්චු ගහනුරයි දර කලින්දු කිවවා වගේ සීලිං එකක් එකඟ වෙන්නුන අපේ පාර්ලිමේන්තුවත් මුදල් අච්චු ගහන්න සීලිං එක එකඟ වෙන්න පයි ඒක ඒ ලෙජිස්ලේච එකට දීල තියෙන බලයක්.
ඉතිං දැන් ඒ ඩොලර් එක තිබුණ ඒ ප්‍රමුකස්ථානය මහාස්ථානය අග්‍රස්ථානයට පලවෙනි වතාවට තර්ජනය කෙල්ලන ලොක තර්ජන කෙල්ල. ඒ එල්වෙඩ බෑ අර ඉස්සර දුප්පත් කියපු රටවල් පෝසත්තුනේ නැත්තා. චීනය පල්ලහම දුපත් රට හැටිය තිබුණන. ඉන්දියාව පල්ලහම දුපත් රට හැටිය තිබුණන. රුසියාව දුපත් මර හැටිය තිබුණන ඔයි බ්‍රික් සටව ලොක්කොම බ්‍රසීලිය ටුට්ටු දෙක රක් ඇති තිබුණ නං දකුණ අප්‍රිකාවත් එහම තිබුණ නන් ඩොල්ලරකට තරදන දෙන්න බෑනේ ඒවල්ලගේ ශක්තියක් නෑන හරියට එතකොට අර බොක්සිං ගාලකම මොස්කිටෝවේට් කාරයකොයි හෙවිවේට් කාර එකට දදමට පසේ මොස්කිටෝකාරට එක සොට් ඇදුල වැටන ඒක කරන්න බෑ බයි දැන් මොස්කිට කාරයක් දෙම ඉඩ මෙත් අනිතරට ඔලුත් දැගැවිලා තර්ගකාරරි තත්වකට ඇවිලතිී ති ඒගොල්ලො හනවා ප්‍රශ්නයන් ඉතින් අපිටත් මෙම ශක්තියක් තියෙනවාන අපිටත් වෙළඳන් කරන්න දෙවල් තියෙනවාන අපිත් පොහසත්නං ඇයි අපි මේක ඩොල්ලර්කෙන් කරන්න ඇයි අපිට එක්ක අලුත් කරන්සිය හදාගන්න පුළුවන් නැත්තම් බාට ක්‍රමයක් හදාගන්න පුළුවන් කොහොමුණත් ඒ මූල්්‍යමය පදනම අපි දැන් මෙන් කරස් පිරස් කරන්න ඕනි පරමාදර්ශයකුත් තියෙන දැන් එකේ ඒගොල්ල මුලින් ඇවිල දැ යුරෝ එකත් ඒගොල්ලන්ගේ පලාතේ ඒ කලාපේ තරන්සයකට පාවිච්චි කරනවන් දැන් ජර්මණයයි ප්‍රන්තය අතර හෝමාරුව න ගල යුරෝ එකෙන් කරන්න ල ොල්ලකට අන්න ඕන්න දුපත්තරවා ලොට තම ඒ කරන්න එක එක දෙවැනි එක ඇමෙරිකාවේ තියෙන ඔය අපි කියම සස්්‍රීකත්වය මේ ජීවිතයේ තියෙන මේ කාර් දෙකත් තියෙනවා ගෙවල් දෙකත් තියෙනවා ෆ්‍රෙෆ්‍රිජරේට තියෙන අර්ග තියෙනවා මේක තියෙන කියලා ඒකේ පදන මැවිලම පිටරට මිස විල ොලක තු කර පොනිිසා එක පාක් කරනවා චීනය පවා ඉන්දයා ඔක්කොමල දැම් මේ ලඟදි මන් දැක්කා අපේ කෞුදු දේශපාලන ජෙක් කියනවා ඩොලර් නැවෝලිින් ලංකවර කියනයි ඒම තකතීරුවනේ මේ රටි දේශපාලනජ වෙලදීන් එම දෙයක් නෑ ඒවා ඔක්කොම දැන් අපිට දැන් අයිF එක එන සල්ලි මම ඉස්සර මුදල්ලමතින් ඒවා යන්න සිටි බෑංකට එමනත ඇමරිකාන් බෑන්කට එමනත්තන් එංගලන්ත බෑංකිකර මේවා ගබඩා කරලා තියෙන්නේ එතකොට අපිට ඔන්න අප ඒක ඇනවුම් කරලා එක රෝඩවන් කරන එකකන් රෝඩවන් එක අපේ ලට ඇදල ගන්නවා ඇතු මෙතන ලෝක බැංකුව අපිට මල්ලක දාලා මෙන්න මේ ඩොල ටික තියාගැනි කලේවන්න නෑන ති ඔන්න ඔය වගේ එකත් තියනේ ඒ ඩොලර් එකට දැන් කියන්නේ නෑ ඇයි අපි ඒගොලොත් එක්කම කරන්න අපිට අපිට වෙනම කටයුතු කරන්න පුළුවන් කිය ඒ කරන්න මූලික ශක්තිය දැන් මේ රටවල් වලට ඇවිලතින් දැන් දෙවෙනි කාරණාව මුලින් මේ තැනටාව බ්‍රික්ස්නේ බ්‍රසිල් රශයා ඉන්ඩියා චයින සෞතවරික සෞතෆ්‍රික දැන් අලුත් තව වගේම කණ්ඩාවක් බ්‍රික්ෂ එකටේ නිල්ලනවා ඉරාන් වෙනිසුවේලා ඊට පස්සේ සෞඩිය රේබියන් හොප්‍රබණ රටවල් ඉන්ඩෝනීශයා ඔවාගේ ලොකු රටවල් දැන් ඒගොලොත් කියෙන අපිත් මික්සකට බැඳරට ලෑස් දී කියලා දැම් මේ පහද හැල තිබුණ එක පහළුවක් විස්සක් වුණහම ප්‍රබාල රටවල් ප්‍රබාල ආර්ථිකයන් තියෙන රටවල් ඒ අතුරනුත් ප්‍රබාල වසයෙන්ම එන්නේ තෙල් තිබුණ රටවල් උකද මේ යුද්ධෙන් ප්‍රතිවිපාකයක් අපේ අය දන්න දෙයක් තමයි රුසියාවට ගහන්න ගිහිල්ලා ඒගොල්ලෝ මේ තෙල් හදන මිනිසුගේ ආර්ථිකයටත් ගැහුවනේ දැ අපි කිව හමත් මේ ගාන්නට වඩා තෙල් ගණ්ඩ එපා රුසියාව අපිගෙම ඩොලර් හැටයි තහංචි දාලා කාටවත් හැටකට වැඩිය ගෙවන්න බෑ මේ තෙල්ලොලට එතකොට ඒ හැට යනුවනේ මේ සෞඩිකාරයගේ තෙල්ල කරත් ඒක යනුවන හොද වෙන කටාරෝල කාරීගේ කටත් යනවා දකුණ රටවල්ලත් තෙල් එකට යන විනිසුවල තෙල් එකටත් යන ඒගොල්ලක මේ යකාගවරක් මේ ගොල්ල මෙතන ගහගන්නවා ඒකේ හකඉන්න අපිට අපිට තමයි වදිනවා එතකොට ලස්සට චීනයාව මේගේමකට අපිට සල්ලි තියන බයවෙන්න එපා අපිට දෙන්න ඒගොල බලු දැ අපිකම සල්ලි නැතිටක් ගිලව කතාව කියවට සෞ්ිකාර විශවාත කරටන අපි ගලක අපි ගල රුපියල් දෙනව තෙල් දෙදිකල ඒ ගරගන්න නමු දියවන් දෙෙනවා කියල කිවොත් ඒගොලො දන්නවා දැක් මේක ස්ටේබල් කරන්සියක තව කවරු දන්න දෙයක් මං කියන්න අද චීන කරන වැඩක් චීන භයනක තත් ඒගොලන්ගේ රිසර්ස් ගීල දැම්මන්නේ ඩොලර එකට දැන් ඔය ඇමරිකන් කාරයා දෙවෙනි කාරක ගන්නේ ඇමරිකන් සල්ලියුල ඉන්නෙමයි චීනය වෙන රටවල් ලංකාවත් පොඩි ගාන ගීලය බැංකුවේ තියෙන ඒ සල්ලියුලින් තමයි ඒගොල් ඔය ඉහල තත්වයට එන්නේ ක්ලින්ටන් තමයි ඔය කතා රීගන් යු නෙව හැඩිත් සෝ ගුඩ්
මේ මිනිස්සු ලංකාවේ අයත් කරේ ඕකනේ. කොහෙන් හරි හොරකම් කරගෙන හරි කොහෙන් හරි ණයට ගෙනල්ලා හරි ඒගොල්ලෝ රිසර්ව් කරන්සි ඉඳලා ඒක කරගන්න මුලක් අපිට රුපියල් කරගන්න බෑ. අපි කරේ මේ මිනිහට ණය ගත්තා. ණය අරගෙන අපේ වත්කමෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයට වඩා ඉහළ තත්වයක මිනිස්සු ජීවත් කෙරෙව්වා. අර වෙන මිනිස්සුගේ සල්ලි වලින් හරියට අපි ගෙදර ඉන්නකොට මුද්‍රාලිගෙන් සල්ලි ගෙනල්ලා ණයට හොඳද? අපි වේල දෙකක් ආපු මිනිහා වේල තුනක් කරව අර මිනිහාගේ සල්ලි වලින්. හැබැයි කවදා හරි ඒක ගෙවන්න එපායි. දැන් චීනේ බයයි දැන් මෙච්චර ගොඩක් දීලා මේ මිනිස්සු අපේ සල්ලි පාවිච්චි කරන ඉහළ ජීවන තත්වයට ගියාට දැන් අපි මේක ගන්නෙ කොහොමද? ඒගොල්ලෝ කැමති මේ වෙන වෙන තැන්වල මේ සල්ලි ගබඩා කරලා තියන්න සම්පූර්ණයෙන් ඩොලර් එකටම යැපෙන්නේ නැතුව. හොඳයි. මම හිතන්නේ අපිට තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. නමුත් මේ වෙලාවයි කෙටි විරාමයකට යොමු විය යුතුයි. විරාමෙන් පස්සේ හමු වෙමු. අපි ආචාර්ය සරත් අමනුගම් මහත්මයාත් එක්ක සාකච්ඡා කරමින් සිටින්නේ ලෝකයේ මේ වන විට පවතින භූදේශපාලනික තත්ත්වයේ සහ ආර්ථිකයේ සම්බන්ධයෙන්. දැන් මම වැඩසටහනේ අවසාන භාගයට එද්දී ඔබතුමාගෙන් අහන්න කැමති, ලංකාව මේ වෙලාවේ කොහොමද අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන අලුතෙන් සිතන්නට ඕනි කියලා. අපි නිවැරදි මාවතක ගමන් කරමින් සිටිනවාද? අපි මේ ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම්, බිහිවෙමින් පවතින අලුත් සන්ධාන, ඒ තුළ අපි මොන තැනද ස්ථානගත වෙන්න ඕනි කියන එක ගැන ප්‍රමෝපායක විදියට හිතනවා පේන්න තියෙනවා. ඉදිසිලා මම එක කියන්න කවුරු දැනගත යුතු දෙයක්. දැන් අපි කියවනේ ඇමරිකාවේ දෙවෙනි කාර් එක ගන්න විදේශම අපේ පළවෙනි කාර් එක ලංකාවේ මැදපන්තියේ දන්නේ නැහැ. තමන්ගේ පළවෙනි කාර් එක වෙන්න පුළුවන් ගේ වෙන්න පුළුවන්. අපේ මුදල් නෙමෙයි. අපේ මුදල් නෙමෙයි. ඒ ඔක්කොම ණයගත්ත මුදල්. මොකද අපේ රෙකරන්ට් එක්ස්පෙන්ඩිචර් තියෙන පුනරාවර්තන වියදම් වලට අපේ ජාතික ධනෙ මදි. ඒ කියන්නේ පඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න, ණය ගෙවන්න. තෙල් වලටත් නැහැ. ඒ ටිකට අපේ සම්පූර්ණ ආදායම ඒකට යනවා. එතකොට ඔයා කාර් එකක් ගන්න මං කාර් එකක් ගත්තා, ගෙයක් හැදුවා, ඩොයික් දේවා පිටරට ගියා. ඔක්කොම ගියේ අර ඇමරිකන් කාර්යෝ දෙවෙනි කාර් එකක් ගත්තා වගේ අපේ පළවෙනි කාර් එකත් ඒ විදිහ තමයි. ඒ කාරණාව මං කියන්න. නමුත් දැන් අපි බලන්න ඕනේ අපේ විදේශ ප්‍රතිපත්ති. ඉස්සර වඩා සංකීර්ණයිනේ. ඉස්සර ඉන්දියානු සාගරය කිව්වම කරුත් ගණන් ගන්න. ඒකට කිව්වේ බ්‍රිටිෂ් පොන්ඩ්. බ්‍රිතාන්‍යකාරීන්ගේ පොඩි ජලාසයක් තමයි මේ ඉන්දිය සාගරය. අද ඉන්දියානු සාගරය ඉතාම වැදගත් මර්මස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඇයි? චීනෙට, ඒ වගේම ජපානෙට, පෙරදිගට තෙල් යවන්නේ ඔක්කොම මේ ඉන්දියන් සාගරය හරහා, විශේෂයෙන් ලංකාව හරහා. එහෙනම් මේ මර්මස්ථාන ස්ටේට් ඔෆ් හෝමුස් කියන එක තියෙනවා, හම්බන්තොට තියෙනවා, තව මැලේසියාව පැත්තේ තියෙනවා. එතකොට ඔය මර්මස්ථාන තුන රැක ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. දැන් අපි දැකලා තියෙනවා දැන් ඔය තියෙන ඩෑම්ස් වල හිටම් ගහලා තියෙනවනේ, ගෙවල් වලට ගහලා තියෙනවා. එහෙනම් මේ නව තාක්ෂණය තුල මේ මුදු මාර්ගය චීනාය මේ මුල් වර්ග විතර නෙමෙයි, දැන් ඒගොල්ලෝ වෙන බට දාන්න හද නල දාන්න හදනවනේ. චීනේ නම් යුරෝපේට කෝච්චි දාන්න හදනවනේ. දැන් බීජින් වල කෝච්චි නැග ගාම පැරිසියට යන්න පුළුවන් කෝච්චි හදනවා ඒගොල්ලෝ. ඉතින් ඒක වෙනස් වෙනවා. නමුත් අද බහුල වශයෙන් යන්නේ මේ මුදු මාර්ගය. එතකොට අපිට දැන් ඉස්සරට වගේ අපි කල්පනාකාරීව අපේ විදේශ ප්‍රතිපත්තිය කරන්න පුළුවන්. මොකද දැන් මේ අපි දැන් තවමත් අර සුද්දන්ගේ ජලාශයක් හැටියට මේ ඉන්දියන් සාගරය සල්කන්න බෑ. ඒකට අපිට කරන්න තිබෙන වෙලාව අඩු නිසා මම කියන්න කෙටියෙන්ම අපිට කොහෙත්ම එක කණ්ඩායමක එළිලා ඉන්න බෑ. ඒක ඇමරිකාව වෙන්න පුළුවන්, ඒ වගේම චීනය වෙන්නත් පුළුවන්. ඒ බලකඳුරු මැදින් අපි මේ නැවිගේට් කරන්න දැනගන්න ඕනේ. අපි නැව ගෙනියන්න දැනගන්න ඕනේ. ඉතාමත්ම අවශ්‍යයි. ඒක මොකද පරමාදර්ශ තියෙන මම අර ඉස්සර කල්පිත කිව්වා වගේ ඉස්සර බණ්ඩාරනායක මැතිනි. ඉන්දියාවයි චීනේ වෙඩි තියාගත්තනේ. අක්සයි චීනවල වෙඩි තියා යුද්ධයක් මැරුණා. ඒ අවස්ථාවේදී ඉන්දියාවයි චීනේ දෙන්නම කිව්වා මැතිනිය මේක සමතේකට පත් කරලා. එයා චීනෙට ගියා, ඉන්දියාවට ගියා, නේරුට කතා කරා, ජෝයින්ලාට කතා කරා. ආදේ වෙනි නායකයන් ඉන්නවද කියන ප්‍රශ්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. අපි ඒ කාර්යභාරය අපිට ඉෂ්ට කරන්න පුළුවන්. දැන් මැක්‍රොන් මොකද කරන්නේ? එයා අර ඇමරිකන් ගැති වුණාට එයා පුළුවන් තරම් පෙන්වන්න හදන්නේ අපි මේ දෙගොල්ලෝ මැදින් ඉඳගෙන අපි
අපේ මාවත තෙවැනි මාවතක් හදාගන්න ඕන කියලා. ඔහු චීනෙත් එක බොහොම ළඟින් ගනුද ළඟින් ගනුතර කරා. චීන ගිහලා එක කතාවක් කිව්වා මෙහෙට ඇවිල්ලා මෙතන කතාවක් කිව්වා. සීසෙවන එක එකක් කියනවා චීන ගිහලා එකක් කියනවා. ඉතින් අපිට ඉතාමත් එකක් අපේ මේ කලාපය තුල අපි ඉතාම මිත්‍රශීලීව ඉන්න ඕනේ. මොකද අපේ ගැටුමක් නැහනේ. ඇයි අපිට ඉන්දියාවත් එක තරහ වෙන්න අපිට හේතුවක් නැහනේ. නේපාලයේ බංග්ලාදේශයේ අපේ කලාපය තුල අපිට හොඳ තරක් ගන්න පුළුවන්. මොකද භූමි භාගයක් ගත්තාම පොදු බවුන්ඩරි එකක් නැත්නම් අපිට විතරයි ඉන්දියාවත් එක්ක. බංග්ලාදේශය ගන්න, නේපාලය ගන්න, බූතාන් ගන්න. හොඳද? ඒ ඔක්කොගේම පොදු. ඉතින් කොයි වෙලාවෙ අතුරට පණීද දන්නේ. චීනු ඇවිල්ලා ඒ මාර්ගෙන් එයිද කියලා ලොකු බයක් තියෙනවා ඉන්දියන් කාරයෙගේ. බූතානය හරහායිද, නේපාලය හරහායිද, බංග්ලාදේශය හරහායිද, පකිස්තානය හරහායිද ලොකු බයක් තියෙනවා. එහෙම බයක් ලංකාවත් එක්ක නැහැනේ. ඒක තමයි ලංකාවට අර බාල මල්ලි වගේ කතාව ගෙනියන්නේ, අයියා මල්ලි කතාව ගෙනියන්නේ ඒක නිසා. එහෙනම් ඒ වගේම චීනෙත් ලෝක බලවත් එක්ක. ඉතින් මං හිතන්නේ අපි එක පැත්තකට ගිහිල්ලා කතා කරන්න ඕනේ. හැබැයි අපේ අවංකත්වය සහ දක්ෂකම තියෙන්න ඕනේ. අපිට බ්‍රික්ස් වගේ සමුලුවකට අනාගතයේදී සම්බන්ධ වෙන්නට අවශ්‍යතාවයක් තියෙනවද? තියෙන මං හිතන්නේ. ඒක ආර්ථික ශක්තිමත් භාවයත් වත්. ඒක බ්‍රික්ස් එක මූලික වශයෙන් ආර්ථික සම්බන්ධතාවයක්නේ. ඒක දේශපාලනයක තමයි නොනලයි. නොබැඳි සමුළු. ඉතින් අපිට පුළුවන් නොබැඳි සමුළුවට යන්න මං හිතන්නේ නැහැ. අපිට බ්‍රික්ස් එකට යන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. බ්‍රික්ස් එකේ එක ලකුණක් තමයි එකිනෙකවත් ණය නැහැ. අපි බලන් ඉමු 2048 අපිට පුළුවන්. එහෙනම් අපේ ආර්ථික පදනම නැහැ මගේ ඉතින් බ්‍රික්ස් එකට යන්න. ඊට වඩා අපට වඩා අතරමැදි ගොඩක් අය ඉන්නවනේ. ගොඩක් රටවල් තියෙනවා. දැන් අපි ඉරානය, ඉන්දුනීසියාව, සෞදි අරාබියාව ගොඩාක් රටවල් තියෙනවා. ඊජිප්තුව. ඉතින් අපිට ඉස්සරහ ඒ කඩුල්ල පනින්න ගොඩක් අය ඉන්නවා. නමුත් නොන් ඇලයින් එකත් එක්ක අපිට ඉන්න පුළුවන්. නොන් ඇලයින් වල ඒ වගේම කලාපය ඔය තියෙනවානේ මේ ඉන්දියානු කලාපේ රටවල් බිම්ස්ටේක් අර මේවා කියලා. ඒවා එක්ක අපිට වෙළඳ ගිවිසුම් ඇති කරගන්න පුළුවන්. අනිත් එක අපි මේක දේශපාලන විතරක් හිතන්න හොඳ නැහැ. ගොඩක් වෙලද ඉන්දියාවේ දකුණු ඉන්දියාව අද සිලිකොන් වැලිය එකක් බවට පත්වෙන අපේ මිනිසු නිකන් හොම කල්පනා කරාට. අද කර්ණාටක ඒවගේම චෙන්නයි සර මදුරාසිය. අද සිලිකොන් වැලිය එකක් වෙන නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. අද අපේ ගාමන්ට් කාරය කොහොද යන්නේ? ඔක්කොම ඉන්දියාවට යන්නේ. ඔක්කොම යන්නේ ආමේදාබාද් යනවා, කර්ණාටක යනවා, විශාකපටනම් යනවා. හිල එතන මොකද ඒ යම් යම් ආර්ථික හේතුන් තියෙන්න පුළුවන්. ධාරිතාවය අර්ගම පඩින අඩීශ්‍රමය වියදම ඒව සාධක තියෙනවා. එහින්ද අපිට ඉතාම කල්පනාකාරීව අනිත් එක ඒක තමයි ඉතාම වැදගත්. අපි ඇයි මේ අපි පක්ෂභේදය මේ විදේශ ප්‍රතිපත්තියටත් ගේන්නේ? ඒක ලොකු මෝඩ වැඩක්. අපිට බොහෝ දේ කතා කරන්න තියෙනවා. එතන විවිධ මානවලට යන සංකච්ඡාව. ඔව්, එතනින් මම නවත්තන්න. නමුත් අපේ අත්‍යවශ්‍ය අපේ රැක්මට අපේ දේශපාලන පක්ෂ ඔක්කොම මේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියට එන්න ඕනේ. නැත්නම් චීන ගැති, ඉන්දියානු ගැති වෙන්න හොඳ නැහැ. අපි ඒ තිරසර විදේශ ප්‍රතිපත්තියක් ගැන වෙන අවස්ථාවක සම්පූර්ණ ඒක අවශ්‍යයි කියලා කතා කරමු. දෙහිම්ම සූතිගන්ත වෙන ආචාර්යතුමනි, අද අපේ ආරාධනාව පිළිගත්තාට ඉතාම වැදගත් අධ්‍යයනයකින් ඉන්න විද්වතුන් එක්ක අපිට තියෙන ප්‍රශ්න විසඳ ගනිද්දී මම හිතන්නේ අපිට ලෝකයේ ගැන ලැබෙන දැනුම ඉතාම වැදගත් රටක් විදියට අපි ඉදිරියට ඇද්දී මේ රටේ පුරවැසියන් විදියට අපි ලෝකෙ දිහා බලන්න. මොකද අපිට පේන සීමාවට වඩා විශාල ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තේරුම් ගන්නට උත්සාහ කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අද අපි මේ මාතෘකාව ගැන කතා කරේ. ඒ සමගින් අදට අපි සංවාදයෙන් සමුගන්නා. හෙටත් සුපුරුදු වේලාවට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමි. ඔබට සුබ දිනක්.